ඊයේ කොළඹ ගාලුමෝතර පිටියේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරණයේ මංගල චන්ද්‍රරැළිය අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමාගේ අතින් සිදු වූ වැරැද්දකට සමාව ඉල්ලන බව කියා සිටියා. එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ආරම්භයේදීම මම සමාව ඉල්ලනවා. මගේ කතාවේදී මගේ අතින් කියවුනා මගේ මුකයට ශ්‍රී මුකය කියලා. මගින් වූ ඒ වැරැද්දට ගරුතර සංඝයා වහන්සේලාගෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අඩුපාඩුව මට තේරුම් ගියා. මම වැරැද්දක් වුණා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ කකුල් දෙකට ඇවිල්ලා සමාව ඉල්ලන්න මේ සජිත් ප්‍රේමදාස කවදාවත් පැකිලෙන්නේ නැහැ. ඔහු ඊයේ ප්‍රකාශ කළ අනෙක් අදහස් මෙසේයි. පෞල්වාදයේ මිලිටරිවාදයේ කරපින්නගත් පාලනයක් මේ රටට අවශ්‍ය නැහැ. මා පොරොන්දු වෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජනතාවගේ හඬ දිනවන බවට. මම පොරොන්දු වෙනවා කියලා. මේ අලුත් දශකයේදී ලෝකයේ අංක එකේ රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඕනේ. මානවවාදී රටක්, සුභවාදී රටක් බවට ලංකාව පත් කරන්න ඕනේ. පොදු ජනතාවගේ සෞභාග්‍ය උදා කරන රටක් බවට ලංකාව පත් කරන්න ඕනේ. දීවර, කම්කරු, ගොවි, මධ්‍යම පාන්තිකයන් දිනවන රටක් බවට ලංකාව පත් කරන බවට මම පොරොන්දුනවා. අපේ රටේ අනාගතය තීරණය කරන්න ඕන වෙලාවල් ඇතුලේ ඉන්න එක් පවුලක් නෙමේ. ඒ වලව්වක් ඇතුලේ ඉන්න එක පවුලකින් නෙමේ. ඒ සිදු කරන්න ඕනේ රටේ සාමාන්‍ය ජනතාව, තරුණ සහ කාන්තා පරපුර. ඒ වගේම පංචමහා බලවේගයයි රටේ අනාගතය තීරණය කරන්න ඕනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජාතිකවාදී ભેද නොතක ආරක්ෂක කිරීමට අපි සැදී පැහැදී සිටිනවා. මේ රටේ දක්ෂ තරුණ පරපුරක් සිටිනවා. මේ රටේ තරුණ පරපුරේ කීකරු සේවකයා වෙන්න මේ සජිත් ප්‍රේමදාස කැමතියි. මේ රටේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් බවට පත්වෙලා සිටිනවා. ඒ තරුණ පරපුරට නව අදහස් වලට සැලකිලිමත් ලබා දෙමින් ඉදිරියට යන්න අවශ්‍ය සියලු දේ කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේමයි ගොවීන් සමගත් අපි ගිවිසුමක් ඇති කරගන්නවා. කටට එන විදිහට පොරොන්දු මේ සජිත් දෙන්නේ නැහැ. ගොවින් වෙනුවෙන් සහතික මිලක් ලබා දෙන්න වගේම ඔවුන් වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකාලයක් සදන්නත් කටයුතු කරනවා. අද වෙනට බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ජාතියේ ආරක්ෂාව ගැන. මම ඔබලාට කියනවා ජාතික ආරක්ෂාව ගැන වගකීම දෙන්න ඕනේ සෝබනකාරයන්ට නෙමේ. ඒක වගකීම දෙන්න ඕනේ යුද්ධය සමග ඉදිරි ජයග්‍රහණය කරපු ඒ විශිෂ්ට පුද්ගලයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට කියලා. මේ සජිත් ප්‍රේමදාස කියනවා එතුම කාඩ්බෝඩ් වීරයෙක් නෙමේ, එතුම සැබෑ වීරයෙක්. මම බලන්නේ වැඩකාරයන් එකතු කරගෙන වැඩ කරන්න. ඒකයි මේ සජිත් ප්‍රේමදාස වැඩ සිදු කරන්නේ. අපි කවදාවත් දේශපාලඥයන්ට ජම්පර් අඳවන්නේ නැහැ. ඒ ජම්පරේ අඳවන්නේ අධිකරණයයි. මේ නූතන ත්‍රස්තවාදයේ මුල්නිපුණා දමන්න අපි කටයුතු කරනවා කියලා මම පොරොන්දු වෙනවා. අපේ සරත් පොන්සේකාට ත්‍රස්තවාදයේ විතරක් නෙමේ මද්‍රව්‍ය චාවාරම් මැඩලන්න සුවිශේෂී පියවර ගන්න ඕනේ. මේ රටේ මද්‍රව්‍ය චාවාරකරුවන්ට මම කියනවා ඔබලා එළියේ කුඩු විකුණලා බන්ධනාගාර ගත වුණාට පසුව එතන ඉඳලා ආපහු ඒ දේ සිදු කරනවා නම් ඔවුන්ට විරුද්ධව දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න අපි පියවර ගන්නවා. මේ රටේ ආර්ථික සංකල්පයන් ගොඩනගන්න විශේෂඥයන්ගේ මැදිහත්වීමෙන් නව යුගයක් බිහි කරන්න කටයුතු කරනවා. කිසිදු පත්වීමක් දේශපාලනයේ පදනම් කරගෙන දෙන්නේ නැහැ. සුදුස්සාට සුදුසු තැන දෙනවා. සමෘද්ධියට අමතරව දුප්පත් ජනතාව එතනින් මුදවන අලුත් සහන පැකේජයක් ලබා දෙනවා. ඒ වගේමයි දහම් පාසල් අධ්‍යාපනය දියුණු කරන්න කටයුතු කරනවා. අපේ ප්‍රතිවාදීන් මගෙන් අහනවා මට ශක්තිය තියෙනවද කියලා. මගේ ශක්තියෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගත්තා. මගේ ප්‍රතිවාදියාට අපේක්ෂකත්වය ලබා දුන්නේ බන්දේසියේ තියලා. මා වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මට තිබුණේ දුෂ්කර ගමනක්. අපේ දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න වරම ලබා දෙන්න කියලා ඔබලා සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.